स्वाधीन रूपवाहिनी मध्याह्न प्रवृत्ति विकास सामग्री योग मुलिन में बलमु प्रवृत्ति सिरास्तल විස්සයි 29යි වයසේ අයට කොරෝනාවට එරෙහි එන්නත විදීම දිස්ත්‍රික් 4කදී ඇරඹේ. ඇඳිරිය කඩන අය අල්ලන මෙහෙයුම් අකණ්ඩවම ගෙවුණු පැය 24ට පමණක් 273ක් පොලිස් දැලේ. රටේ ආහාර හිඟයක් නැහැ. ඇත්තේ ආහාර මාෆියාවක් පමණයි. ඇමති මහින්දානන්ද හෙළි කරයි. ආනයනය කළ සීනි රජයෙන් ගණිද්දී කිසිම අකටයුත්තක් වුණේ නැහැ. ඇමති ලසන්ත කියයි. ලාංකේය සංගීතයේ හැරවුම් ලකුණක් වූ ජිප්සිස් සුනිල් ජීවිත ගීතය බිම කරයි. ඉශාලිනීගේ මරණයට සැකපිටත් රිෂාඩ් අධිකරණයට. ගිනියා ජනපති කොණ්ඩේ හමුදා ග්‍රහණයට. වයිසෞරුදු 20ත් 29ත් අතර පිරිස සඳහා එන්නත් ලබා දීම මේ වෙනකොට ආරම්භ වෙලා තියෙන වත්සලා අද දවසේදී දිස්ත්‍රික්ක කිහිපයක මේ එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ වුණා මේ වෙනකොට නාරාහම්පිට ශාලිකා ශාලාවේ රැඳී සිටිනවා අප නියෝජිත නජිත් මාතරගේ අපි සූදානම් නජිත් මාතරගේව සජීවීව සම්බන්ධ කරගන්න නජිත් කොහොමද අද දවසේදී ඔතන තත්ත්වය තරුණ පිරිස්වල දැඩි උනන්දුවක් තියෙනවද එන්නත් ලබා ගැනීම සඳහා අපි කැමති තොරතුරු දැනගන්න प्रार्थना करणवादन काले पटन नारहेंपीट शालिका शालावे मे नकन बेडसटन आरंभ वीति बेनवा श्रीलंका पोलिस मेदि हिमें तमय मे कटियत सिद्धवेन्े अभी फेमिनी मुहूर्ते पटन अप दुटु दर्शन तमय अद दवसिधि वेडि तरुण नियोजन मे नकर्णे सदा लभेति बेन भव इट हेतु तमय अभी कौरुद्धन कारण वयसौर्द बिस्सत्ति हतर पिरीसोल्ट इन्नकर्णे दे अद दवसिधि आरंभ विलातेनो कोलम දිස්ත්‍රික්කයේ විශේෂම මහකොළඹ ප්‍රදේශ කොළඹ 1 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශයන්වලට අද දවසේදී මේ එනත්කරණය ක්‍රියාත්මකයි දැන් මේ මොහොත වෙන විටත් බොහෝ පිරිසක් උනන්දු වෙන යුතුව මේ වැඩ කටයුතු සඳහා සම්බන්ධ වෙන ආකාරය අපිට දැක ගන්නට හැකියාවක් තිබෙනවා විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව ශ්‍රී ලංකා පොලිසියේ අපේ නිලධාරී මහත්ම මහත්මීන් 150කට වැඩි පිරිසක් මේ එනත්කරණය මේ කටයුත්ත සඳහා අද දවසේ මේ ස්ථානයේ දායකත්ව ලබා දෙන බව අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ඒ වගේම දැන් බොහෝ පිරිසක් පැමිණ තිබෙනවා දිගු පෝලිම් තිබෙන හැබැයි මේ පෝලිම් ඉතාමත් ඉක්මනින් ගමන් කරන ආකාරයක් තමයි අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණේ ඔව් නජිත් ඒ වගේම දැනගන්නට කැමති මේ වෙනකොට කොච්චර විතර එන්නත් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවද ඒ වගේම අද දවසේ කී දෙනෙකුට විතර එන්නත් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවද කියන කාරණේ ओवत्सला मे मध्यस्थाने विशेषम शालिका शालाव शालिका क्रीडांगणे असल पिहिटलतीन शालिका शाला वेदितमय मे वेडकाटियुत्त सिद्धवेन्ने नत्करणे अद दवसेदी मे स्थाने दे नत् 2500ක් लबा देन्नट नियमितव तिबेनो देन् मे मुहूर्त वन विटत् एन्नत् 700ක් पमन लबा दीला तिबेन बव तमयि सदहन करन्ने विशेषम कोलंब दिसाभार ज्येष्ठ नियोज्य पोलिस्पत्तुमन् देशबन्धु तेन्नकोन् महात्म्या ए वगेम अनेकुत् निलधारीन् नियोज्य पोलिस्पत्तिवरुन् मे सियलु देनागे अधीक्षणे यटते मे नत्करणे बहुम सार्थकव क्रियात्मक वेनवा अपि ओबट आराधना करन ओबत् इन्ने ශාලිකා ක්‍රීඩාංගණයේ ශාලිකා ශාලාව ආසන්නේ නම් ඉන්න හැකික් මනින් එන්නත ලබාගෙන නැත්නම් සයින් ෆාම් ඉන්නතේ පළමු මාත්‍රාව ලබා දෙනවා වයස අවුරුදු 20 37 අතර අයට ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට ඕනේ ඒ ඉන්නත් ලබා දෙන අතරදී දෙවෙනි මාත්‍රාව ලබා නොගත් පිරිසටත් එන්නත් කරන්නේ මෙම ස්ථානයේදී සිද්ධ කරනවා නුපමාව ඉතාමත් ඉක්මනින් හැකික් මනින් ඇවිල්ලා ඔබට හිමි එන්නත ලබා ගන්නට අපි ඔබට ආරාධනා කරනවා මම සමු ගන්න සූදානම් මම නජිත් මාතරගේ ශාලිකා ශාලාවේ සිට स्तुति नजित संबंध उनाट नाराहिंपीट शालिका शालावे सिटापी सजीवीव नजित मातरगेव संबंध करगत्ते नजित कि वगेम अपित मतकर्ण मे मुहतेदी ओबट लबेन एन्नत तमाय होंदम एन्नत एनिसा नाराहिंपीट शालिका शालाव इवगेम तमाय दिस्त्रिक्क हतरकाद दवसेदी मे एन्नत करन क्रियावली आरंभुना इक्मनी न्यान्न ओबट हिमी एन्नत लबागन्न कियला अपि मे मुहतेदी मतक करनवा कोरोना आसादितीन तुंदहास तुंसिय अट दिनेकु ईये दिनेदी हंदुनागद्दी कोरोना आसादित मरण 189ක් वार्ता वुना ए समग कोरोना समस्त मरण संख्याव दस दहसे सीमाव इक्मवा गिया मे अतर एन्नत करन वेडसटहन रटपुरा मेवन विट सार्थकव क्रियात्मक केरणवा
अमेरिकावे निष्पादित फाइसर एन्नत लक्ष्य के टासन्न तो ग्याक्द अद अलियुम मिरटेट रगेने नुलेबुआ में अतर कोलंब गंपह कलुतर सह गाल दिस्रिक्कवल वैसावर्तु विस्सा तिहत अतर कांडे संधा एन्नत लबादीम अद आरंभ वुना दिविने मध्यस्थान पनस हतकदी ओन संधा एन्नत लबादीम सिदु केरनवा एमेन्म समस्त एन्नत करने राटपुरा स्थान देसिय पनस हतकदी सिदु केरन बवाई युद्ध हमुदापति जनरल शवेन्द्र सिल्वा महता प्रकाश कले दियतुविन परिश्रेदी सह विहार महादेवी उद्याने दीद විසත් 30ත් අතර පිරිස සඳහා එන්නත ලබාදීම සිදු කරනවා. පැතිරිලා තියෙන වසංගතයේ අපිට ඕනි තුරන් කරගන්නනේ. ඉතින් ඒ දේවල් මර්ධනය කරගන්න කරන මේ වැඩසටහන ඉතාමත්ම හොඳයි. ගොඩක් සතුටු මේ ජනාධිපතිතුමා කරන වැඩේ ගැන. තදබදයකුත් නැහැ. අපි ආපු ගම ඉක්මනට අපිට කරදරයක් නැතුව එන්නත ඉඳ ගන්න පුළුවන් වුණා. ගොඩක් හොඳයි දෙන්නේ. මෙහෙම ගියාම තමයි හරියන්නේ. මේක ඉවරයක් වෙන්නෙත් නැහැ. රට අරින්නත් බෑ. එළියටවත් යන්න විදියක් නැහැ කොහාටවත්. ගොඩක් පිළිවෙලට කරනවා. ගොඩක් හොඳට කරනවා. පැය භාගයක්වත් ගියේ නැහැ. ටක් ගාලා ඇවිල්ලා ගහගත්ත ගියා ඉතින් උදින් මාව. කිසිම තදබදයක් නැහැ. ඒක පිළිවෙලට වැඩේ වෙනවා. ඇත්තටම ඉක්මනට එන්නත් කරන වෙලාව කොවිඩ් ලංකාව ඉක්මනට තුරන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. වෙරහන ශ්‍රී ලංකා යුද හමුදා පළමුවන වෛද්‍ය බලකා මූලස්ථාන පරිශ්‍රයේදීද වයස අවුරුදු 20ට වැඩි පිරිස සඳහා එන්නත් ලබා දීම සිදු කරනවා. මෙවන විටත් බොහෝ පිරිසක් එන්නත ලබා ගැනීම සඳහා පැමිණ සිටිනවා. වයස අවුරුදු 20ට වැඩි පිරිස සඳහා එන්නත් ලබා දීම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදීද සිදු කරනවා. පෙරවරු 9 සිට 4 දක්වා එන්නත් කරන්නේ සිදු කරන අතර කොළඹ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් ශ්‍රී ලංකා යුද හමුදාව සහ රතුකුරුස සමාජයේද මේ සඳහා එක්ව සිටිනවා. ඇස්ට්‍රසෙනිකා, කොවිෂීල්ඩ්, සයිනෝෆාම්, ස්පුට්නික්, ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් වලින් කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව 1,27,370 දෙනෙකු ලබාගෙන තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 91,37,887ක්. වයස වරුදු 60ට වැඩි පිරිස සඳහා එන්නත ලබා දීමේ ජංගම සේවාවද අඛණ්ඩව ක්‍රියාත්මකයි. එන්නත් කරන මධ්‍යස්ථාන වෙත පැමිණීමට නොහැකි පිරිස සඳහා නිවෙස් වෙතම ගොස් එන්නත් ලබා දීමට සෞඛ්‍ය අංශ සහ යුද හමුදාව කටයුතු කරමින් සිටිනවා. මේ වෙන විට අපේ සෞඛ්‍ය සේවයත් ආරක්ෂක හමුදාත් මේ එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය සාර්ථක ලෙස කරගෙන යනවා. බොහෝ වෙලාවට වාර්තාගත ප්‍රමාණ වලින් එන්නත් ලබා දීම කරගෙන ගිහිල්ලා තියෙනවා. මේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් වෙමින් අවුරුදු 60ට වැඩි 30ට වැඩි වයස් කාණ්ඩවල අය විශාල ප්‍රමාණයක් මේ වෙනකොට එන්නතකරණය කරලා තියෙනවා. නමුත් තවමත් ඒ එන්නත ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි අයත් ඉන්නවා, 30ට වැඩි අයත් ඉන්නවා. අපි මේ සියලු දෙනාගෙම නැවත නැවතත් ඉල්ලා සිටින්නේ අප්‍රමාදව පැමිණ මේ එන්නත් ලබා ගන්න ලබා ගැනීමට පැමිණීමේ ගැටලුවක් තිබෙන අය තිබේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කරලා ඒ සම්බන්ධයෙන් විකල්ප වැඩපිළිවෙලක් සකස් කරගෙන හෝ ඒ එන්නත් ලබා ගැනීමට කටයුතු කරන්න. ඊයේ දිනේදී කොරෝනා ආසාදිතයන් 3308 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 462767ක් දක්වා ඉහළ ගියා. 68070 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 384557ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ දිනේදී තහවුරු කළ මරණ 189ත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 10147ක් දක්වා ඉහළ ගියා. PCR පරීක්ෂණ 13396ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3563ක් ඊයේ දිනේදී සිදු කර තිබෙනවා. මේ අතර බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රජා සෞඛ්‍ය ඒකකය මගින් ආරම්භ කර ඇති ආයුර්වේද ඖෂධ නිවෙස් වෙතම ගොස් ලබා දීමේ වැඩපිළිවෙල සාර්ථකව සිදු කරනවා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුල ඖෂධ ලබා දීම ඊයේ දිනේදී ක්‍රියාත්මක කෙරුණා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් සඳහා වන දැඩි සත්කාර ඒකකය සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කෙරුණා. එම ඒකකයේ භාර විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලකිතර මහතා වෙත එම උපකරණ භාර දුන් අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 150ක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් සහ රාජ්‍ය නවන සංවිධාන මේ සඳහා දායක වුණා. කොරෝනා ආසාදිතව ඌව පරණගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන පිරිස්ගේ සහ කාර්ය මණ්ඩලයේ මානසික සෞඛ්‍ය වර්ධනය වෙනුවෙන් කාව්‍යමය ධර්මදේශනයක් පැවැත්වුණා. රෝගීන්ගේ සුවපත්භාවය වෙනුවෙන් මානසික ශක්තියද හේතු වන බැවින් මෙය සංවිධානය කළ බවයි වෛද්‍යවරුන් පවසන්නේ. නිරෝධාන ඇඳිරි නීතිය කඩකළ පුජ්‍යලීන් 273 දෙනෙකු ගෙවුණු පැය 24 තුළ අතරංගොටගත් බව පොලිසිය පවසනවා. මේ අතර තොග වෙළඳාම සඳහා පමණක් දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන අද දිනේද විවෘතව තිබෙනවා. නිරෝධාන ඇඳිරි නීතිය කඩකන පිරිස් අතරංගොට ගැනීම සඳහා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ගෙවුණු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ 273 දෙනෙකු අතරංගොටගත් අතර වාහන 53ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. දිවයිනේ බොහෝ ස්ථානවල පොලිස් මාර්ග බාධක යොදවා පරීක්ෂා කිරීම සිදු කිරීමටයි පොලිසිය කටයුතු කරන්නේ. නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්
මේ දක්වා පුද්ගලයන් 9798 දෙනෙකු සහ වාහන 1210ක් පමණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. මේන් පෙනී යන්නේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් තවදුරටත් පුද්ගලයන් කටයුතු කරන බවයි. බස්නාහිර පළාතේ මායිම් ආවරණය වන පරිදි ස්ථිර මාර්ග බාධක 13ක් ශ්‍රී ලංකා පොලිසිය විසින් නොකඩවා ක්‍රියාත්මක කරනු ලබනවා. මෙම මාර්ග බාධක 13 සඳහා පොලිස් නිලධාරීන් 112 දෙනෙකු සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 75 දෙනෙකු ඊයේ දිනේදී යොදවා ගන්න ලැබුවා. එමෙම නිරෝධායන ඇඳිර නීතිය ක්‍රියාත්මක වුවද ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන විෂ බීජ හන්දියට ලක් කිරීමට කටයුතු කරනවා. අතනකල ප්‍රාදේශීය සභාව මගින් නිටඹු බස් නැවතුම්පොළ ෆාමසි බැංකු ඇතුළු ජනතාව වැඩි වශයෙන් පැමිණෙන ස්ථාන විෂ බීජ හන්දියට ලක් කිරීමට පියවර ගත්තා. බතරමුල්ල ප්‍රදේශයේද පොදු ස්ථාන විෂ බීජ හන්දියට ලක් කිරීමට කටයුතු කෙරුණා. මෙතර පැලියගුඩ මැනින් වෙළඳපොළ අද දිනේත් විවෘතව පවතිනවා. එළවලු තුග විශාල ප්‍රමාණයක් ලැබී තිබුණද පාරිභෝගිකයන්ගේ අඩුවක් පැවති බවයි ව්‍යාපාරිකින් ප්‍රකාශ කළේ. අද දින මෙළවලු මිල පහත වැටලා තියෙනවා. හෙට දිනේත් අනිත් දිනේත් මැනින් වෙළඳපොළ වසා තමනවා. ඒ නිසා අපි දන්නා සින්නවා සියලුම පාරිභෝගික මහතුන්ට මැනින් වෙළඳපොළට ඇවිල්ලා අඩු ගණන් වලට බඩු ටික ලබා ගන්න පුළුවන්. පැලියගුඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේද විවෘතව පැවතියද පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාම සඳහා අද අලුයම 4ට පමණ විවෘත කිරීමත් සමග එළවලු තොග විශාල වශයෙන් ලැබෙමින් පවතින බව ව්‍යාපාරිකින් පවසනවා. එළවලු තොග විශාල වශයෙන් ලැබීමත් සමග මිල පහත වැටි ඇති බවයි ඔවුන් පවසන්නේ. කැප්පෙරිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේද තොග වෙළඳාම සඳහා අද දිනෙත් විවෘතව පවතිනවා. ඊට සාපේක්ෂව අද දිනේදී එළවලු මිල පහත ගොස් ඇති බවයි ව්‍යාපාරිකින් පවසන්නේ. මෙරට පවතින්නේ ආහාර හිගයක් නොව ආහාර මාෆියාවක් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම හා ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදය ආරම්භ කරමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මේ අතර නවසීලන්තයේ සිදු වූ ත්‍රස්ත ක්‍රියාව හෙළා දකින බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. එවැනි ත්‍රස්ත ක්‍රියා වැළැක්වීමට නීති දැඩි කළ යුතු බවයි ඒ මහතා සඳහන් කළේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආහාර තොග වංචා සහගතව සංගවාගෙන තිබීම වැනි බරපතල තත්ත්වයක් රටේ මතුවී තිබෙන නිසා මහජන ආරක්ෂක ආඥාපනත උමුතුමා වෙත දන්වා අතිගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට සම්මතය සඳහා ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මේ බරපතල අවස්ථාවේදී සියලු දෙනා මේට සහයෝගය දක්වන්න කියලා සඳහන් කරන්නට කැමැතියි. ඒ වගේම නවී ශ්‍රීලන්තයේ ක්‍රූරතර ත්‍රස්තවාදී අපේ රටේ උපන් බව සඳහන් ඒ කනගාටුදායක ක්‍රූරතර ක්‍රියාව අපි හෙළා දකින බවත් නවී ශ්‍රීලන්තයේ රජය හා ජනතාව සමග ඒ ශෝකය බෙදා ගන්න බවත් එවැනි ක්‍රියාවලියට ඉඳ නොතබන ත්‍රස්තවාදයේ දරුණුකම අඳුනාගෙන කටයුතු කිරීමේ වැදගත්කම ජාත්‍යන්තරයේ හරහා අද යලිත් මතුවී තිබෙන බවද ප්‍රකාශ කරන්න කැමැති. අපිට පාර්ලිමේන්තුවට පුළුවන් මේ පනත අද අවශ්‍ය නම් මඩුපාඩුකම් තියෙනවා නම් ඒවා ඉවත් කරන්න. එහෙම නැත්නම් මේකට සංශෝධන ගෙනෙන්න ජනාධිපතිතුමාට බලය තියෙන දින 14යි. දින 14කට පස්සේ මේකේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුව. මහජන නියෝජිතයෝ හිතනවා නම් මේ හදිසි නීති අවශ්‍ය නැහැ කියලා මේ පාර්ලිමේන්තුවේ පනත අපට සම්මත නොකර ඉන්න පුළුවන්. පාරිභෝගිකයා වෙනුවෙන් තමයි අතිගරු ජනාධිපතිතුමා හදිසි නීතිය ගැසට් කරන්න කටයුතු කළේ. මේ හදිසි නීතිය ගැසට් කරපු පළවෙනි අතාව නෙවෙයි මේ. මට මතකයි අපේ කිරියල් අමතුමාලගේ ආණ්ඩුව කාලේ වැල්ලම් පිටියේ කුණු කන්ද කඩාගෙන වැටෙනකොටත් තමුන්නාන්සේලා හදිසි නීතිය ගෙනාවා. මේ හදිසි නීතිය ඉදිරිපත් කිරීම පිළිබඳ විවිධ අර්ථකථන කරනවා. ලෝක ප්‍රවෘත්ති බැලුවහම මේ ප්‍රවෘත්තිවල කියන්නේ ශ්‍රී ලංකාවේ විශාල ආහාර හිඟයක් පවතිනවා. මේ ආහාර හිඟය මැඩපවත්වා ගැනීම සඳහා මේ හදිසි නීතිය ආණ්ඩුව ගේනවා කියලා. ඒ කරලා සතුසේ ඉන්න පොලිමේ කීප දෙනෙක් වෙන්නනෝ. ඒ නිසා මුලින්ම කියන්න ඕනේ ගරු කතානායකතුමනි, අපේ රටේ කිසිදු ආහාර හිඟයක් නැහැ. මෙතන දින ආහාර හිඟයක් නෙවෙයි ආහාර මාෆියාවක්. ඒ නිසා මේ ආහාර මාෆියාව පාලනය කර ගැනීම සඳහා තමයි අතිගරු ජනාධිපතිතුමා මේ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. බඩ කියන්නම් මේ මාෆියාව මොකද්ද කියන්නේ? 55ට අරගෙන 125ට නාඩු වික්කා. රුපියල් 60ට සම්බ අරගෙන 150ට සම්බ වික්කා. රුපියල් 60ට 65ට කිරි සම්බ අරගෙන 225ට කිරි සම්බ වික්කා. ඔබතුමාලා හොඳට මතක තියාගන්න මේ මහත්තුරු එක්කෙනෙක් එක කන්නක බිලියන 50ක් ලාභ ලබනවා. එක කන්නක බිලියන 50ක් ලාභ ලබනවා. රජයේ සහතික මිල 97 නම් ඒක 125ට විකුණනකොට මොකද්ද අපි ආණ්ඩුව කරන්නේ?
මෙවසර අවසාන වෙද්දී ආර්ථිකයේ යලි පිබිදීමක් ඇති කිරීමට කටයුතු කරන බව රාජ්‍ය මාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා ගැනීමේ මුදල් හිගයක් කිසිසේත්ම නොමැති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා අවධාරණය කළේ. अत्यावश्य सेवा कोमसारी स्वर एक पत्कर ला वी सहाल चीनी मध्य अत्यावश्य बांड लियापदिंची नौकर रसकर ला बांड हिंगियाक मवापा हमारे उत्साह केरी मतुल ऐतिवन पीड़ने नैतिकरण्ना में पत्करी मुसुद है भाई माध्य वार्ता करनो आप इधर कम अत्यावश्य बांड सपे आगे नी मतलब मुदल නැතිකම හින්දා තමයි ආණ්ඩුව මේ දේ කරන්න කියලා. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සහ පහසුකම් සැපයීමට කිසිදු ආකාරයක මුදල් හිඟයක් රට තුල නැහැ. අපි එහෙම නොවෙන්න තමයි අත්‍යවශ්‍ය නොවන වියදම් කෙටි කාලයකට කප්පාදු කරලා ඉස්සරහට ආර්ථිකය අරගෙන යන්නේ. ඒ යාන්ත්‍රණය යම් කෙනෙක් බිඳ දානවා නම් ඒ රාජ්‍ය මැදිහත් වීම තුල අපි මේ සීනි මිල පාලනය කරා වගේම සහල් මිල පාලනය කර ගන්න ක්‍රියාමාර්ග වගේම ඉදිරියටත් ක්‍රියාමාර්ග ගන්න. අපි එකක් ඉතාම පැහැදිලිව කියන්න ඕනේ මොන බලපෑම ආවත් අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම පැහැරහැර අපේ රටේ බිලියන 800ක් විතර අපි අවුරුද්දකට වැටුප් ගෙවනවා රාජ්‍ය. ළඟට බිලියන 240කට ආසන්න ප්‍රමාණයක් අපි විශ්‍රාම වැටුප් ගෙවනවා. අපි කිසිම කප්පාදුවකට ගියේ නැහැ. අපි සමෘද්ධි දීමනාව වැඩිහිටි දීමනාව ආබාධිත දීමනාව මධ්‍යම රජය සහ පළාත් සභාවගේ වන අනුකුත් දීමනා කිසිම එකක් අප්පාදුවකට ගිහිල්ලා නැහැ. ඉතින් ඒකයි අපි විශ්වාස කරන්නේ මේ දැඩි අර්බුදකාරී තත්ත්වය තුළ අපි මේක කලමනාකරණය කරා නම් අපිට පුළුවන් මේ එන්නත්කරණය අවසන් වුණාම මීට වඩා හොඳ සුබ ප්‍රතිඵල ගන්න. අපිට මේ අවුරුද්දේ අවසානයේ වෙද්දී කියන අවසාන කාර්තුව නැවත ආර්ථිකයේ පිබිදීමක් වගේම 2022 අවුරුද්ද ඉතාම යහපත් වර්ෂයක් බවට අපි පරිවර්තනය කරන්න කටයුතු කරනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි වලට අනුව කටයුතු කිරීම මේ මොහොතේ ගත හැකි යෝග්‍යතම පියවර බව ජනාධිපති නීතිඥ යුආර්ද සිල්වා මහතා පවසනවා. මෙමගින් කොරෝනා සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව පීඩාවට පත්වීම වළක්වා ගත හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රජයේ විසින් කොවිඩ් වසංගත තත්ත්වයේ යටතේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරින් වර ව්‍යාපාරිකයන්ට දැනුම් දුන්නා. එවැනි තත්වයන් යටතේ ඒ ව්‍යාපාරිකයන්ගෙන් රජයට සහයක් ලැබෙන්නේ නැතිකොට මහජනතාවට පීඩා විඳීමට සිදුවෙන අවස්ථාවක ඊළඟට ගත යුතු පියවර රජයේ විසින් අරන් තිබෙන බව පෙනී යනවා. පසුගියදා ගැසට් පත්‍රයකින් මේ මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිතුමා විසින් ඒ ගැසට් පත්‍රයට අනුව දින 14කට කාලයකට මෙය බලපවත්වීම පරිදි කටයුතු කළේ එයින් දින 10ක් ඇතුළත පාර්ලිමේන්තුව හරහා මෙය සම්මත කර ගැනීමෙන් අනතුරුව මාසික කාලයකට බබල පවත්වන්න හදිසි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නීතියට පටහැනිව කටයුතු කරන අය අත්අඩංගුවට ගැනීමට සහ ඒ දේවල් රජයේ බාහිරයට ගෙන නිසි පරිදි ක්‍රියා කිරීමට මෙයින් අවස්ථාව සැලසෙනවා. මේ නීතියේ තවත් වැදගත් දෙයක් තමයි අධිකරණයට ගිහිල්ලා අභියෝග කිරීමට හැකියාවක් නැතිවීම. ඒ නමුත් මානව හිමිකම් වලට මූලික අයිතිවාසිකම් වලට බාධා වෙන පරිදි යම් ක්‍රියාවක් බලධාරීන් කරනවා නම් ඒකට කිසිසේත් අධිකරණය පසුපට වෙන්නේ නැහැ. ඒට සම්බන්ධව ක්‍රියා කරන්න. සීනි ආනයන බදු අඩු කිරීම යටතේ ආනයනය කළ සීනි රජයේ මගින් ලබා ගැනීමේදී කිසිදු අකටයුත්තක් සිදු නැති බව රාජමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අවධාරණය කරනවා. ස්වාධීන රූපවාහිනී තීරණය වැඩසටහනට එක්වමින් ඒ මහතා මේ බව පැහැදිලි කළා. දැන් තාම මේ ගබඩාවල තිබෙන සීනි විකුණන සල්ලි මේවා තාම ආනයන කරුවන්ට ලබා දීලා නැහැ. එතකොට මේ වැරදි මතයක් අරිනවා මේ ගබඩාවල තිබෙන සීනි ටික විකුණලා අර මිනිසුන්ට මේ ගානට සල්ලි දෙනවා කියලා. එහෙම එකක් තාම තීරණය කරලා නැහැ. මට එතන එතකොට සිද්ධ වෙන්නේ මේ ගබඩාවල තියෙන සීනි විකුණලා සතස වෙනමම ගිණුමක් හදලා තිබෙනවා. කෝෆෙඩ් ආයතනයේ වෙනම ගිණුමක් හදලා තිබෙනවා. ආහාර කොමසාරිස් යටතේ වෙනම ගිණුමක් හදලා තිබෙනවා. මේ ගිණුම් තුනට තමා මේ විකුණන සීනිම සල්ලි දාන්නේ. ඊට පස්සේ මේ ආනයන කරුවන් විසින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් ඔරයාට අභියාචනයක් ඉදිරිපත් කරන්න ඕනේ. මගේ මෙන්න මෙච්චර සීනි තොගයක් තිබුණා.
මම රටට ආනයනය කළේ බෙන්න මේ ගන්නට ඒ අනුව බෙන්න මේ මුදල මට වන්දියක් ලබා දෙන්න කියලා. එතකොට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්තුමා සහ රජය තමයි තීරණය කරගන්නේ මොන වන්දි මුදලක්ද මේ අයට ලබා දෙන්න කියලා. ඉතින් ඒකෙන්ද මේකේ වැරදි මතයක් යවන්න එපා. දැනට ඔබතුමා ඒක නෑ දැනට යවන්න එපා යවන්න එපා මේ මුදල 116 මොහෝ 122 මොහෝ මේ ගෙනාපු අයට දෙනවා කියලා වැරදි මතයක් කරුණාකර ඇති කරගන්න එපා. එහෙම සිද්ධ වෙන්නේ නැහැ. දැනට ඔබතුමා තීරණය කරලා තියෙන්නේ මොකද්ද කී ගාන ගෙවන්නද ඔබතුමාලගේ එහෙම තීරණය. ඒක ඒක අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්තුමා මෙතර සීනි සහ වීතුග සංගවාගෙන සිටින පිරිස්සෙවීමේ මෙහෙයුම් අකණ්ඩව ක්‍රියාත්මක බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. සීනි සහ සහල් සඳහා රජය පාලන මිලක් පැනවූ අතර එම මිල යටතේ සතොස සහ සමූපකාර ශාඛා මගින් මිල දී ගැනීම සිදු කළ හැකි. ඒ අනුව අද දිනේත් බොහෝ පිරිස් සීනි සහ සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා පැමිණ සිටි ආකාරය දැකගත හැකි වුණා. මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා බත්තරමුල්ල ප්‍රදේශයේ සතොස ශාඛා කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වුණා. පාලන මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම පිළිබඳව ඒ මහතා මෙහිදී සොයා බැලුවා. සතස සහ සම්පකාර ආයතනවල මේ භාණ්ඩ ලබා දෙනවා කියන්නේ අනුකුත් වෙළඳ පොලේ භාණ්ඩත් ඒ මට්ටමටම අඩු වෙනවා කියන කාරණා. කාර්ය තුල විපක්ෂය උත්සාහ කරනවා හදිසි නීතිය ජනතාව මර්ධනය කරන උත්සාහය කියලා. සැබවින්ම ජනතාව මර්ධනය කරන නෙමෙයි වෘත්තීය සමිති මර්ධනය කරන නෙමෙයි රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික පහසු මිලට අඩු මිලට දෙන්න ඕන හින්දායි මේ හදිසි නීතිය ගෙනාවේ. සිංහල සංගීත ශාස්ත්‍රයේ යුග පෙරළියක් කළ ජිප්සිස් නායක ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා අද සංගීත දිවියෙන් සදහටම සමුගත්තා. ඒ සිංහල සංගීත ශාස්ත්‍රයට කිසිදා සපුරාලේ නොහැකි අඩුවක් ඉදිරි කරමින් මේ ඔහු වෙනුවෙන් ස්වාතින්දු රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ තබන සටහනක්. සුනිල් පෙරේරා මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී අද අලුයම මියගොස් තිබෙනවා. ඒ මහතා මිය යන විට 68 වන වියේ පසු වුණා. කොරෝනා වෛරසය ආසාදනය වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ සුනිල් පෙරේරා මහතා සුවය ලබා නිවස වෙත යාමෙන් පසුව ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීට දින 3කට පෙර යළි රෝහල්ගත කෙරුණා. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඒ මහතා මියගොස් තිබෙන්නේ. විශ්වාස කරන දෙයක් තියෙනවා මම දන්නේ ඔයගොල්ලෝ ශක්තියක් ලබන්න නම් ශක්තියක් දෙන්න ඕන පොට් එක නැතිනම් පොට් එක අරන් දෙන්න සපත්තු දෙක නැතිනම් සපත්තු දෙක අරන් දෙන්න මේ හැමදේම තමා තව කෙනෙකුට ශක්තිය දුන්නොත් තමාටත් තමාගේ දරුවන්ටත් තමාගේ පවුලටත් මා විශ්වාස කරනවා අනිවාර්යෙන් ශක්තියක් ලැබෙයි කියලා. සිය පියා වූ ඇන්ටන් පෙරේරා මහතා පිහිට වූ ජිප්සිස් සංගීත කණ්ඩායමට 1969 වසරේදී එක්වන සුනිල් පෙරේරා මහතා කණ්ඩායම් සංගීතයේ නව නිර්මාණ රසකට සිය දායකත්වය ලබා දුන්නා. කුරුමිට්ටෝ, ලොවේ සැමා එකම දැයි, ලිඳලංග සංගමය, නෝනේ මගේ සුදු නෝනේ, ලුණු දෙහි, ඕයේ ඔජායේ, අම්මා අම්මා මේ මට, පිටි කොටපන් නෝනේ, කොත්තමල්ලි මෙන්ම සිඤ්ඤෝරේ ආදී ඒ මහතා දායකත්වය ලබා දුන් ගීත ප්‍රේක්ෂක සිත් වසඟයට ගැනීමට සමත් වුණා. කුරුමිට්ටෝ ගීතය සමග ඔහු සිය පළමු කැසට් පටය නිකුත් කළේ 1980 වසරේදී. ඔය තරමට මිටි මොකද හැමෝටම කහ සමාන අයිතිවාසිකම් ලැබිලා හැමෝටම ඒ සමානාත්මතාව ඇති වුණොත් හැමෝටම එකිනෙක හැම ජන කොට්ටාසෙම මේ අපේ දරුවෝ මුස්ලිම් කියන්නේ අපේ දරුවෝ දමිල කියන්නේ අපේ දරුවෝ මැලේ කියන්නේ අපේ දරුවෝ මගේ සහෝදරයෝ ඔයාගේ සහෝදරයෝ ප්‍රවීණ මෙන්ම අතිශයින්ම ජනප්‍රිය ගායකයෙකු වූ සුනිල් පෙරේරා මහතා දෙයින් සමුගෙන යෑම මෙරට සංගීත ක්ෂේත්‍රයට සුවිශාල අඩුපාඩුවක් වුණු නොඅනුමානයි. ජිප්සිස් නායක සුනිල් පෙරේරා මහතාගේ වියෝව සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සාතිශය සංවේගය මෙලෙස පළ කෙරෙනවා. LTTE සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් මිය ගියා. වේලුපිල්ලේ කුමාර් පංචරත්නම් හෙවත් ජෝර්ජ් මාස්ටර් මිය යන විට 85 වන වියේ පසු වුණා.
යාපනයේ කයිතරි ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ඔහු සිය අවසන් කාලයේ ගත කරමින් සිටියේදී LTTE පැවති සමයේ එහි නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රධාන භාෂා පරිවර්තකයා වූ ජෝර්ජ් මාස්ටර් සාම සාකච්ඡාවලටද සහභාගී වී තිබෙනවා. ඔහුගේ අවසන් කටයුතු මල්ලාවි පොදු සුසාන භූමියේදී ඊයේ සිදු කෙරුණා. सीनिवसे मेहकार सेवे उदवा सिटी दहासे हेवरी दरिय पिलिसी मेयामे सिद्धे पस्वन सकुस नम करसिरिन हिटपु अमात्य रिशाड बदुदीन महता अद कोलंब महेस्ट्रात अधिकरणे हमोट इदिरिपत कला जूट कुमार इशालनी नेमति दहासे हेवरी दरिय रिशाड बदुदीन महता के निवसे सेवे क्रमिन सिटी दी पिलिसी मेयामे सिद्धे संबंधेन ए महता के बिरिंद अतलु सकरवन कीप दिनकुट एरहिव नडु पवरा तिबिनवा मेम नडुव कोलंब अतिरिक्त महेस्ट्रात राजेंद्र जयसूरी महात्मे हमुवे कंदवीमिट निमितायि एहि पसुन सकरु लेस रिशाड बदुदीन महता नम क्रिमिन पसु ओहु अद अधिकरणेट इदिरिपत कन लेसट नियोग कर तिबुना ए अनुवै रिशाड बदुदीन महता अद अधिकरणेट रकिन वि तिबुने එතමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. පසු 1:55 සිට අපගේ පෑම් පෙපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න ඔබට සුබ දවසක්.